මේ ඉන්නේ කූලින්. එයා පස්සෙන් එන ගෑනු ළමයින්ගෙන් බේරෙන්න හෙල්මට් එකක් දාගෙන තමයි එයා ඉස්කෝලේ යන්නේ. ඒ හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න කැමති මෙයාට පළවෙනි වතාවට අලුත් දෙයක් වෙනවා. ලෝකේ ඉන්න ලස්සනම කෙනා විදිහට සැලකෙන කෙනාට කොයි වගේ ප්‍රශ්න වෙනවා ඇතිද? එයා ඒ වගේන් බේරෙන්න මොන වගේ දේවල් කරනවා ඇතිද? Movie Review සිංහලෙන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Too Handsome to Handle කියන ඉන්දුනීෂියානු ෆිල්ම් එක ගැනයි. මාස් කියන පවුලේ අයට පරම්පරා ගානක ඉඳන්ම කඩවසම් වගේම හොඳ පෙනුමක් තියෙනවා. එයාලා එයාලගේ පෙනුම නිසා හැමෝම අතරේ ප්‍රසිද්ධයි වගේම ලස්සන නිසා එයාලට ලොකු මුදලක් හොයාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. පවුලේ වැඩිමහල් පුතා ඕකිස් සමාජ ජාලාවල ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට ඉන්නවා. එයාගේ පෙනුම නිසා එයාට මිලියන ගාණක් ෆෑන්ස්ලා ඉන්නවා වගේම මිනිස්සුන්ට එයාලගේ ආදරය ලබා ගන්න උපදෙස් දෙන ලව් ගුරු කෙනෙක් විදිහටත් එයා වැඩ කරනවා. මේ ඉන්නේ පවුලේ තාත්තා පාකර්. එයාට මෙයාලගේ අම්මා හම්බෙන්න කලින් ගැහණු ළමයින් 200කට වැඩි ගණනක් එක්ක ඉඳලා තියෙනවා. ඒත් එක්කම මේ පවුලේ හැමෝම වගේ අම්මාත් එයාගේ තියෙන පිරිමි ලක්ෂණයි පැහැදිලි උඩු රැවුලයි නිසා කඩවසම් කියලා කියන්නත් පුළුවන්. අන්තිමට මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන පවුලේ බාලයා කූලින්. එයාලා හැමෝගෙම අතරින් ආකර්ෂණීයම කෙනා වෙනවා. මේ පවුල හොඳ පෙනුමක් තියෙන අය විදිහට එයාලගේ ජීවිතය ගත කරන්න හුරු වෙලා හිටිය කූලින්ට විතරක් මේ කඩවසම්කම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද එයාට ඕනේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. එයා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ එයා ටිකක් විතර ආකර්ෂණීය වුණා නම් කියලා. ඒ හැම වෙලාවෙම ගැහණු අය සෙනගක් පස්සෙන් නෙලවන්නේ නැතුව එයාට එළියට බහින්න පුළුවන් නිසා. මෙයාව දැක්කම ගැහණු ළමයින් පිස්සු වැටෙනවා වගේම එයාලා කොණ්ඩේ අද ගන්නවා. එහෙමත් නැත්නම් ඔළුව කරකවනවා නිකන් හොල්මනක් ඇඟට ආවා වගේ. කූලින්ගේ ආකර්ෂණීය මූණ දැක්කම ගොඩක් අයට නහයෙන් ලේන්න පටන් ගන්නවා. එයාලා දැක්ක දේ දරා ගන්න බැරුව. මේක නිසා එයාට කවදාවත් ගැහණු ළමයෙක් එක්ක අවංක සම්බන්ධයක් තිබිලා නැහැ. මොකද එයාව දැක්ක ගමන් හැම ගැහණු ළමයෙක්ම ආච්චි වැහුණා වගේ දඟලන නිසා. මෙයා පුළුවන් තරම් ප්‍රසිද්ධියේ එළියට යන එකෙන් වැළකීලා ඉන්න ගමන් එයා මේ වෙනකන් ඉගෙන ගන්නේ ස්කෝලේ නොයා ගෙදරම ඉඳන්. කූලින්ට එයාගේ සුරතල් මාරුවා හැර කතා කරන්න පුළුවන් යාළුවෙක් නැහැ. එයා ගොඩක් වෙලාවට මේ මාළුවා එක්ක කාඩ් සෙල්ලම් කරනවා වගේම එයා එක්ක කතා කර කරත් ඉන්නවා. එයා මෙහෙම ඉද්දී එයාගේ පවුලේ අය දුකින් වගේ කැමරාවකින් එයා දිහා බලන් ඉන්නවා. එයාලට ඕන වෙලා තියෙන්නේ කූලින්ට සාමාන්‍ය තරුණ ළමයෙක් විදිහට එයාගේ ජීවිතය ගත කරන්න එයාට උදව් කරන්නයි. ඕකිස් හැම වෙලාවෙම එයාට ගැහණු ළමයින්ගේ ෆොටෝස් පෙන්නන ගමන් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයලා දෙන්න උත්සාහ කරනවා. කොහොම වුණත් කූලින් කියන්නේ එයා කැමති වෙන්නේ තමන්ව ප්‍රතික්ෂේප කරන ගැහණු ළමයෙක්ට කියලා. මොකද එතකොටවත් එයාව දැක්කහම පිස්සු හැදිලා වගේ එයාගේ පස්සෙන් එන්නේ නැති වෙයි කියලා එයා හිතනවා. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ පෙනුමට නැතුව එයාගේ පෞරුෂත්වයට වගේම ගතිගුණවලට ආදරය කරන කෙනෙකුට කියලා එයා කියනවා. කූලින්ව සමාජයට යවන්න පොළඹවන්න පවුලේ අය එක එක දේවල් උත්සාහ කරලා වැඩක් නැති වුණත් එයාලා තවත් උත්සාහයක් කරන්න තීරණය කරනවා. ඒ තමයි එයාලට සල්ලි වලින් ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නලා කූලින්ව ගෙදර තියන් උගන්වන්න වියදම් කරන්න සල්ලි නැහැ කියලා පෙන්නන එක. එක රැයක කූලින් වතුර බොන්න කාමරයෙන් එළියට ආවම එයාගේ පවුලේ අය සල්ලි ගැන වද වෙනවා කියලා කූලින්ට දැනෙන්න බොරුවට රඟපානවා. එයාට ගෙදර ඉඳන් උගන්වනවා නම් එයාලට දවසේ එක වේලක් කෑම කන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ කියලාත් එයාලා කියනවා. ඊට පස්සේ මේ කැහුණ කූලින් තමන්ගේ දෙමාපියන්ට මේ තරම් කරදරයක් වෙන එක ගැන දුක් වෙන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ එයා කියනවා ඊළඟට එන වාරයේ ඉඳන් එයාට ස්කෝලෙට යන්න ඕනේ කියලා. ඒ වුණාට එයා යන්නේ පිරිමි ළමයින් විතරක් ඉන්න ස්කෝලෙකට කියලාත් එයා කියනවා. ගැහණු ළමයින් එක්ක කූලින්ට කතා කරවන්න කැමති වුණත් එහෙම හරි එළියට යන්න තීරණය කරපු එක ගැන පවුලේ අය සතුටු වෙනවා. දවස් කීපයකට පස්සේ කූලින් ස්කෝලෙට යන පළවෙනි දවස උදා වෙනවා. ඕකිස් එයාව බයිසිකලෙන් බැස්සුවට පස්සේ කූලින්ට එයාගේ හෙල්මට් එක ගලවන්න අදහසක් නැහැ. එයාගේ රූපය වහගන්න මුළු දවසම ඒක දාගෙන ඉන්න එයා තීරණය කරනවා.
කොහොම වුණත් යා හිතුවට වඩා ඒ සැලැස්ම අනිත් පැත්තට හැරෙන්නේ හෙල්මට් එක නිසා හැමෝගෙම වැඩි අවධානයක් එයාට එනවත් එක්කමයි. කූලින් Tamanගේ පාඩුවේ අන්තිම පුටුවේ වාඩි වෙලා ඉද්දී ඒ පන්තියේ චන්ඩියා එහෙමත් නැත්නම් ක්ලාස් එකේ බුලි වෙන සිඩි එයාගේ යහළුවන් එක්ක කූලින් ළඟට එනවා. උගන්වන ටීචර් පන්තියට ඇතුල් වෙද්දී මේ හෙල්මට් එකක් දාගෙන ඉන්න පිරිමි ළමයා දැක්කට පස්සේ එයාත් පුදුම වෙනවා. ඊට පස්සේ ඒක වහාම අයින් කරන්න කියලා එයා කූලින්ට කියනවා. අකමැත්තෙන් වුණත් කූලින්ට මේකට අවනත වෙන්න වෙනවා. එයා හෙමින් ස්ලෝ මෝෂන් විදිහට හෙල්මට් එක ගලවලා එයාගේ මූණ පෙන්නනවා. ඊළඟ සීන් එකේදී ඒ ටීචර්ව ඇම්බියුලන්ස් එකකට පටවනවා කියලා අපිට බලාගන්න පුළුවන්. මේ අලුතෙන් ආපු ළමයා කඩවසම් වැඩි කියලා අනිත් ළමයි ගිහින් ප්‍රින්සිපල්ටත් පැමිණිලි කරනවා. ඊට පස්සේ කූලින් ආපහු ගෙදර යන්න කොරිඩෝව දිගේ දුවගෙන යද්දී එක ළමයෙක් එයාගේ කකුල පටලවලා කූලින්ව වට්ටනවා. ඊට පස්සේ ළමයින් කණ්ඩායමක් කූලින්ව එයාලා කවුද කියලා හඳුන්වලා දෙනවා. එයාලගේ කණ්ඩායමට ටිගා ටක් කියලා නමකුත් දාගෙන ස්කෝලේ ප්‍රින්සිපල්ගේ පුතා වෙන සිඩී තමයි මෙයාලව මෙහෙවන්නේ. ඊළඟට එයාලා කියනවා එයාලට අවුරුද්ද අවසානයේ ස්කෝලේ තියෙන නැටුමට යන්න ගැහැණු ළමෙක් යාළු කරගන්න කෝලින්ගේ උදව් ඕන කියලා. මේ කණ්ඩායම කලින් අවුරුදු 3ක් මේ ස්කෝලේ අන්තිම අවුරුද්දේ ඉඳලා තියෙන්නේ ඒක කරගන්න බැරි වුණ නිසා කියලාත් එයාලා කියනවා. BBM කියන ගැහැණු ළමයින්ගේ ස්කෝලේ ලස්සනම ගැහැණු ළමයා වෙන ඇමන්ඩා එක්ක නැටුමට යනකන්ම එයා උපාධිය අරන් ස්කෝලෙන් අයින් වෙන්නේ නැහැ කියලා සිඩි කියනවා. කොහොම වුණත් ඇමන්ඩා කඩවසම් පිරිමි ළමයි ඇරෙන්න වෙන කෙනෙක් දිහා බලන්නේවත් නැති නිසා මේ කණ්ඩායමට කූලින් හරහාම මේ යෝජනාව ඉදිරිපත් කරන්න තමයි ඕන වෙලා තියෙන්නේ. එයාලා කූලින්ට උදව් කරන්නයි මග පෙන්වන්නයි කීබෝ කියන අහිංසක ළමයෙකුට පවරනවා. කීබෝත් කලින් ඉඳන් සිඩීගේ කණ්ඩායමේ වදහිංසාවලට අහුවෙලා නිසා ඒ බයට දැන් සිඩී කියන දේ කරන්න පුරුදු වෙලා ඉන්නවා. පස්සේ කූලින් කීබෝ එක්ක මේ උඩ දේ කියන්න ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට යනවා. කියන්න යන එකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා දැන දැනත් කීබෝත් කූලින් එක්ක යනවා. තමන්ගේ පුතා මේ අවුරුද්දේත් උපාධිය ගන්න එක ප්‍රතික්ෂේප කරයි කියලා ප්‍රින්සිපලුත් ඉන්නේ බය වෙලා. කූලින් හරහා සිඩීට ඇමන්ඩාව ඩාන්ස් එකට එක්කගෙන යන්න අවස්ථාවක් තියෙනවා කියලා හිතලා පස්සේ මේ ප්‍රින්සිපලුත් කියනවා සිඩී කියන ඕනම දෙයක් කූලින්ට කරන්න කියලා. ඊට පස්සේ එදා හවස කීබෝ එක්ක කූලින් තීරණය කරනවා වැඩේ ඊළඟ දවසේම ඉවර කරලා මේ කරදරයෙන් අයින් වෙන්න ඕනේ කියලා. කීබෝ කියන්නේ කූලින්ගේ පෙනුමට අවධානයක් නොදී සම්බන්ධකමක් පෙන්වපු පළවෙනි කෙනායි. ඒ දවස කූලින් සැලසුම් කරපු විදිහට උනේ නැතත් එයාට ඇත්ත යහළුවෙක් හම්බුන එක ගැන එයා සතුටු වෙනවා. ඊළඟ දවසේ උදේම එයාලා දෙන්න යන්නේ BBM ගැහැණු ළමයින්ගේ ස්කෝලෙටයි. එතනදී ගැහැණු ළමයින් මේ එන පිරිමි ළමයින්ව දකිනවා. කැතකොල්ලන්ට ස්කෝලේ ඉඩක් නැහැ කියලා එයාලා මෙයාලට අනතුරු අඟවනවා. ඊට පස්සේ කූලින් හෙල්මට් එකක් දාගෙන ඉන්නවා කියලා දැක්කට පස්සේ හැමෝම එකතු වෙලා ඒක ගලවන්න කියලා එයාට බල කරනවා. මෙයාලගේ කරදරේ ඉවසන්නම බැරි තැන කූලින් හෙල්මට් එක ගැලෙව්වට පස්සේ ගැහැණු ළමයින් අතරේ ලොකු කලබලයක් ඇති වෙනවා. මේ සිද්ධියෙන් පැය කිහිපයක් ගියාට පස්සේ සිද්ධිය ප්‍රවෘත්තිවලත් කියන්න ගන්නවා. මේ ගැහැණු ළමයි අඬනවා වගේම එයාලගෙත් නහයෙන් ලේ ගලන ගමන් හොල්මනක් වැහිලා වගේ එහෙ මෙහෙ දුවන වීඩියෝ සමාජ මාධ්‍යවලින් ෂෙයා වෙන ගමන් මේක රට පුරාම කතා වෙන සිද්ධියක් වෙනවා. ඊට පස්සේ කූලින්ව too handsome to handle එහෙමත් නැත්නම් දරාගන්න බැරි තරම් කඩවසන්ම පුද්ගලයා කියලා හඳුන්වන්න පටන් ගන්නවා. BBM ස්කෝලේ ඉන්න ලස්සනම ශිෂ්‍යයා වෙන ඇමෙන්ඩාත් මේ ප්‍රවෘත්තිය දැකලා කූලින් පැත්තට ෂණිකව අවධානය දෙනවා. ඇමෙන්ඩා ගානට තත්වයයි පෙනුමයි අතින් ගැලපෙනවා දැක්ක පළවෙනි කෙනා කූලින් කියලත් එයා කියනවා. කූලින්ව තමන්ගේ කරගන්න එක වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලත් එයා තීරණය කරනවා. මේ ප්‍රවෘත්තිය පැතිරුණාට පස්සේ ගැහැණු ළමයින් කණ්ඩායම් මාස් පවුලේ ගෙදරට එකතු වෙනවා. ගෙදර වටේ සංචාරයක් යන්න පවුල එයාලගෙන් සල්ලි අය කරන්නත් පටන් ගන්නවා.
මේ අතරේ පාරේ හැංගිලා ඉන්න කූලින් ප්‍රවෘත්ති වලින් Tamanගේ පවුලේ අයව දකිනවා. ඊට පස්සේ Tamanගේම අය Tamanව පාවා දීලා ඒක බිස්නස් එකක් කරගත්ත කියලා වගේම Tamanව පාවිච්චි වුණා කියලා හැඟීමකුත් එයාට දැනෙන්න පටන් ගන්නවා. එයාලා කූලින්ට කතා කරාට පස්සේ ආපහු ගෙදර එන එක කූලින් ප්‍රතික්ෂේප කරනවත් එක්කම එයාගේ සුරතල් මාළුවව ආපු සංචාරකයන් අතින් වැටිලා මැරෙනවා දකිද්දි එයාට ඊටත් වඩා දුකක් හිතෙනවා. එයා අන්තිමට පාරේ එයාගේ පස්සෙන් එන අයගෙන් හැංගිලා ඉන්න වහලයක් උඩට යනවා. එතකොට කූලින්ගේ පස්සහින් ඉන්න ගැහැණු ළමෙක් එයා වහලෙන් පණින්නද යන්නේ කියලා අහනවා. කූලින් බය වෙලා එයා දිහා බලද්දි දකිනවා මෙයාට සිහිය නැති උනේවත් නැහැ ලේ ආවෙවත් නැහැ කියලා. එතනින් එහාට මේ ගෑනු ළමයා කතා නොකර එතනින් යන්න පටන් ගන්නවා. ගැහැණු ළමෙක් එයාව ගණන් නොගෙන ගිය පළවෙනි වතාව මේක නිසා කූලින්ට කතා කරගන්න බැරි තරම් පුදුමයක් දැනෙනවා. මේකෙන් පස්සේ අවුල් වෙලා තිබුණ එයාගේ දවස ආයෙමත් හොඳ වුණා කියලා එයා හිතනවා. මොකද එයාට හැම වෙලාවෙම ඕන වෙලා තිබ්බේ එයාගේ රූපයට කැමති නැති කෙනෙක්ව. ටික වෙලාවකට පස්සේ එයා කීබෝඩට කතා කරාට පස්සේ කීබෝ තමන්ගේ ගෙදරට එයාව එක්කගෙන යනවා. එයයි එයාගේ ආච්චි කූලින්න පිළි අරගෙන එයාට කැමති කාලයක් එහි ඉන්න කියලාත් ආරාධනා කරනවා. කීබෝගේ කාමරයට යද්දී එයා ළඟ දුර්ලභ වර්ගයේ එකතු කරන කාඩ් දෙකක් තියෙනවා කියලා දැක්කට පස්සේ කූලින් පුදුම වෙනවා. දෙන්නම සමාන විනෝදාංශවලට කැමතියි කියලා මේ දෙන්න තේරුම් ගන්නවා වගේම මේ කාඩ් එකතු කරන එකත් ඒවා ඉන්න එකක්. ඊළඟ දවසේ එයාලා සීඩීගේ වැඩේ ඉවර කරන්න ගැහැණු ළමයි ඉන්න BBM ස්කෝලෙට යනවා. ස්කෝලේ ඉද්දී එයාලට ඇමෙන්ඩාව හම්බුණාට පස්සේ සීඩී දුන්න ප්‍රපෝසල් එකේ ෆයිල් එකක් එයාලා ඇමෙන්ඩාට දෙනවා. ඇමෙන්ඩා මෙතනදී කූලින්ව ගණන් ගන්නේවත් නැති විදිහට පෙන්නනවා. ඒත් මෙයාලා එතනින් ගිය ගමන්ම ඇමෙන්ඩාගෙත් නහයෙන් ලේ ගලන්න පටන් ගන්නවා. කූලින් පඩිපෙළේදී එයාගේ හිතගත්ත ගැහැණු ළමයා දැක්කත් එයාගේ වටේට ඉන්න අනිත් ගැහැණු ළමයින් නිසා එයාට කතා කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඊළඟ දවස් ටිකේ කිබෝ එක්ක කූලින් හැම දෙයක්ම එකට කරන ගමන් ඒ දෙන්න ටිකෙන් ටික හොඳම යාළුවන් වෙනවා. එක දවසක කිබෝ කූලින් ෆුට්බෝල් සෙල්ලම් කරන්න එක්කගෙන ගිහින් ඊට පස්සේ Tamanගේ හිතේ ඉන්න ගැහැණු ළමයා වෙන රීරීව පෙන්වන්න එක්කගෙන යනවා. එතනදී කූලින් දකිනවා එදා වහලේ උඩදී දැක්ක එයාගේ හිතගත් ගැහැණු ළමයා එතන කඩේක වැඩ කරනවා කියලා. කූලින් එයා ළඟට ගිහින් කතා කරන්න යද්දීම කීබෝ ඇවිත් රීරීව කූලින්ට අඳුන්වලා දෙනවා. මේ ඉන්න කීබෝ කියපු එයා කැමැත්තෙන් ඉන්න ගැහැණු ළමයා කියලා පස්සේ කූලින් දැනගන්නවා. පේන විදිහට එයාලා දෙන්න ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. මේ නිසා ඒ දෙන්නට කූලින් ඊර්ෂ්‍යා කරන්නත් පටන් ගන්නවා. ඒ වගේම එදා රෑ එයාට නිදා ගන්නවත් අමාරු වෙනවා මේ වුණ දේවල් නිසා. මොකද මේක එයාට අලුත් වගේම අවුල් සහගත හැඟීමක් නිසා. ඊට පස්සේ එයාගේ අයියා ඕකිස් ආදරය ගැන උපදෙස් දෙනවා කියලා මතක් වෙලා එයාව හම්බෙන්න සැලසුම් කරනවා. ඊළඟ දවසේ උදේ මේ දෙන්න හම්බ වුණාට පස්සේ ඕකිස් සතුටු කඳුළු හලනවා Tamanගේ සොහොයුරාට ආදරය ගැන උපදෙස් දෙන දවසක් එනකන් එයා බලාගෙන හිටියා කියලා. කූලින් Tamanව රසිකයන්ට විකුණා දාපු එක ගැන පවුලේ අයට සමාව දෙන්න තීරණය කරනවා. මොකද ඒක උනේ නැත්තම් එයාට කවදාවත්ම රීරීව හම්බෙන්නේ නැති නිසා. පස්සේ මේ දෙන්න සාප්පු සවාරි යන ගමන් ඕකිස් රීරීගේ හිත දිනා ගන්න කූලින්ට කරන්න ඕනේ මොනවද කියලා ලිස්ට් එකක් හදනවා. කූලින් ඕකිස්ගේ උපදෙස් අනුගමනය කරගෙන යද්දී කීබෝ රීරීව දන්නා වගේ Taman එයාව දන්නේ නැහැ කියලා මෙයාට තේරෙනවා. ඒ වුණත් එයා තවමත් එයාගේ පළමු ආදරය අතහරින්න අදහස් කරගෙන නැහැ. එක දවසක ඇමෙන්ඩා පිරිමි ළමයින්ගේ ස්කෝලෙට ඇවිත් කූලින්ට එයාගේ උපන්දිනයට ආරාධනාවක් දෙන ගමන් අලුත් ෆෝන් එකකුත් දෙනවා. එදා හවස කීබෝ කූලින් සහ රීරි කැරෝකි එකකට යනවා. අන්තිමට රීරීටයි කූලින්ටයි එකට සින්දුවක් කියන්න අවස්ථාවක් එනවා. කූලින් රීරි එක්ක මේ ඩුවෙට් සින්දුව කියන්න උනන්දු වුණත් සින්දුව කියද්දී රීරි අවධානය දීලා තියෙන්නේ කීබෝ පැත්තටයි.
වීරේත් කීබෝඩට කැමැත්තෙන් ඉන්නවා කියලා කෝලින් එතනින් තේරුම් ගන්නවා. මේකෙන් එයාගේ හිත තවත් ඊර්ෂ්‍යාවෙන් බිඳිලා යනවා. ඊට පස්සේ කීබෝ ළඟ නැති වුණ වෙලාවක එයා රීරීගෙන් කෙලින්ම අහනවා කීබෝ ගැන එයාට කැමැත්තක් තියෙනවද කියලා. මුලදී රීරී ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කීබෝ ඇමෙන්ඩාට කැමැත්තෙන් ඉන්නවා කියලා කෝලින් බොරුවක් කිව්වට පස්සේ එයාගේ මූණ දුකට හැරෙන විදිහෙන් කෝලින් ඇත්ත තේරුම් ගන්නවා. ආපහු ගෙදර ආවට පස්සේ කෝලින් ඇමෙන්ඩාට කතා කරලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. එයා කියන ඕනම දෙයක් කරන්නම් කියලා ඇමෙන්ඩා ඒකට සතුටින් එකඟ වෙනවා. ඊළඟ දවසේ එයාගේ උපන්දින උත්සවයේදී කට්ටිය එකතු වෙලා කියලා අපිට බලා ගන්න පුළුවන්. එතනට කූලින් එක කිබෝ ආවට පස්සේ ඇමෙන්ඩා එයාලව පිළිගන්නවා. හැබැයි මේ වතාවේදී එයා කූලින්ට වඩා කිබෝ ගැන උනන්දුවක් දක්වනවා කියලා පේනවා. කිබෝ එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනේ කියලා ඇමෙන්ඩා එයාව එළියට එක්කගෙන යනවා. මේ වෙලාවේ රීරීත් පාටියකට එනවත් එක්කම ඇමෙන්ඩා කිබෝ එක්ක ඉන්නවා එයා දකිනවා. මේකෙන් හිත පෑරුණ රීරී එතනින් එළියට යනවා. මේ වෙලාවේ රීරීගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන කෝලින් එයා ගැන තියෙන හැඟීම් රීරීට පාපෝච්චාරණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ රීරී කෝලින්ට ඒක ගැන ස්තුති කරත් එයා කවදාවත් කෝලින්ව යාළුවෙකුට වැඩිය එහා ගිය දෙයක් ගැන දැක්කේ නැහැ කියලා උත්තර දෙනවා. කෝලින් එයාගේ හොඳම යාළුවාව මේ විදිහට අමාරුවේ දැම්මත් කෝලින්ට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ අතරේ සිඩීගේ කණ්ඩායමත් ඇමෙන්ඩා කිබෝ එක්ක ඉන්නව දැකලා ඊර්ෂ්‍යාවෙන් වගේම තරහටත් එයාලා පත් වෙනවා. මේ සිද්ධිය නිසා පස්සේ එයාලා කිබෝට ගහන වෙලාවේදී කෝලින් එතනට යන්න බයෙන් මේ වෙන දේ බලාගෙන ඉන්නවා. පස්සේ එයා කිබෝව ගෙදරට එක්කගෙන ඇවිත් එයාගේ ආච්චිත් එක්ක තුවාලවලට බෙහෙත් දාන්න උදව් කරනවා. කීබෝ අමාරුවෙන් ඉන්න විදිහ දැකලා කෝලින්ට තේරෙනවා එයා කරලා තියෙන්නේ ගොඩක් ලොකු වැරද්දක් කියලා. ඊළඟ දවසේ Tamanට ගොඩක් උදව් කරපු නිසා කීබෝ කෝලින්ට එයාගේ දුර්ලභ කාඩ් එකතුවෙන් ගොඩක් කල් ඉඳන් කෝලින්ට ඕන වෙලා තිබුණ කාඩ් එකක් දෙනවා. මේකෙන් පස්සේ තවත් දුකටපත් වුණ කෝලින් මේ වෙනකන් කරපු හැම දෙයක් ගැනම ආපෝච්චාරණය කරන්න පටන් ගන්නවා. කූලින්ගේ මේ පාවාදීම නිසා කිබෝ යාගෙන කලකිරෙනවා වගේම දුක් වෙනවා. කූලිනුත් රීරීට කැමතියි කියලා එයා දැනගෙන හිටියා නම් එයා රීරී දිහා ආය බලන්නේවත් නැතුව ඉන්නවා කියලා කිබෝ කියනවා. ඒ වචන වලට කූලින්ට තවත් හිතරි දෙනවා. අන්තිමට කිබෝ එයාට ගෙදරින් යන්න කියලා ඉල්ලනවා. සම්පූර්ණ වැරද්ද තමන්ගේ කියලා දන්න කූලින් ඊට පස්සේ එතනින් යනවා. මේකෙන් පස්සේ මාසයක් ගෙදර යන්නේ නැතුව හිටපු කූලින් ආපහු එයාගේ ගෙදර යනවා. එයාගේ පවුලේ අය මේකෙන් ගොඩක් සතුටු වුණත් කූලින්ට ඒ විදිහට දැනෙන්නේ නැහැ. එයා කාමරයට ගිහින් දොර ලොක් කරගෙන කාත් එක්කවත් කතා නොකර ඉන්නවා. එයාට හැම දෙයකටම වඩා එයාගේ හොඳම යාළුවා නැති අඩුව තදින්ම දැනෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේ දෙන්නා මූණට මූණ හම්බුණත් එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. ගෙදරදී කෝලින්ගේ අම්මා එයා ඉන්න විදිහ ගැන කනස්සල්ලට පත් වෙලා කියලා අපිට බලා ගන්න පුළුවන්. එයා එක රැයකදී කෝලින් ළඟට ඇවිත් මැරුණා කියලා හිතපු කෝලින්ගේ සුරතල් මාළුවාව එයාට ආපහු දෙනවා. කෝලින් කැමති දේ ආපහු ගෙදර ඉඳන් ඉගෙන ගන්න එක නම් ඒක කරන්න කියලා එයා කියනවා. පවුලේ අයට ඕනේ වෙන්නේ කෝලින්ගේ සතුට විතරක් කියලා ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා මේ වෙලාවේ එයා කියනවා. ඒ වචන වලින් තිරිමත් වෙන කූලින් එයා තනියෙන් නෙමෙයි කියලා ඒ වගේම එයාගේ ජීවිතය සාර්ථක කරන්න කැමැත්තෙන් තව අය ඉන්නවා කියලා තේරුම් ගන්නවා. මේකෙන් එයාට කිබෝ එක්ක දේවල් හරිගස්සවන්න උත්සාහ කරන්න එයාව පොළඹවනවා. ඊළඟ දවසේ එයා රීරී ළඟට ගිහින් උන හැමදේම එයාට කියනවා. ඊට පස්සේ එයා කීබෝ ළඟටත් ගිහින් සමාව ඉල්ලන්න උත්සාහ කරනවා. කීබෝ මුලදී එයාව ආපහු හරවල යවන්න උත්සාහ කළත් රීරී ගැන ඇහුවට පස්සේ එයා රීරීට කොයිතරම් ආදරය කරනවද කියලා විස්තර කරන්න පටන් ගන්නවා. ඊළඟට කූලින් ෆෝන් එකෙන් රීරීව පෙන්නලා ඒ කියපු හැම දෙයක්ම එයාට ඇහුණා කියලා පෙන්නනවා. ඒ විදිහට කූලින්ට පුළුවන් වෙනවා මේ දෙන්නව එකතු කරන්න. ටික දවසකින් අවුරුද්දේ අන්තිම නැටුමේ දවස උදා වෙනවා.
මේ නැටුමට කීබෝ එක්කන් යන්නේ රීරි වෙන අතරේ කූලින් එක්කන් යන්නේ ඇමෙන්ඩාවයි. එතකොට සීඩීට මොකද වෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. හැමදේනම හිතපු විදිහට කූලින්ටයි ඇමෙන්ඩාටයි ප්‍රොම් කිං සහ ක්වීන් পদවිය හම්බෙනවා. මේ දෙන්න උඩට නැගලා ඉද්දි ගැහණු ළමෙක් කූලින් කියන තරම් ලස්සන නැහැ කියලා එතනින් යනවා. ඒ එක්කම කූලින්ගේ හිත එයාට ඇදිලා ගිහින් කූලින්ට අලුත් සම්බන්ධයක් පටන් ගන්න ඉඩක් තියෙනවා කියලා පෙන්නනවත් එක්කම මේ ෆිල්ම් එක ඉවර වෙනවා. මේ වගේ තවත් රිවියුස් බලන්න movie reviews සිංහලෙන් channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.